අබුඩාබි T10 තරගාවලියේ 26 වන තරගයේ ලෙස නොදන් වොරියස් කණ්ඩායම සහ චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම අතර තරගය ඊයේ රාත්‍රියේදී නිමවට පත් වුණා. ඒ ලාංකීය ක්‍රීඩකයින් වන බානුක රාජපක්ෂ සහ උපුල් තරංගගේ විශිෂ්ට ප්‍රතිහරඹය සමගින් බානුක රාජපක්ෂගේ සුපිරි ප්‍රහාරය නරඹන්නන් මවිතයට පත් කළා. මින් පෙර තරගයකදී විස්තර විචාරක ඩැනි මොරිසන් පවසා සිටියේ බානුක රාජපක්ෂ යනු ක්‍රිස් ගේල්ට සමාන ක්‍රීඩකයෙක් බවයි. මෙම තරගයේ තුලදී උපුල් තරංග නොදන් වොරියස් කණ්ඩායම නියෝජනය කළ අතර चेन्नई ब्रेव्स कंडायमे आरंभक पीतिकरुआ बोट पत्तुने बानुक राजपक्षाई कंडायम देखेम वेडिम लकनुलाबीन बोट पत्तुने लांकीय क्रीडकीन देदनाई तरंगे कासी वासी दिनागत चेन्नई ब्रेव्स कंडायम पालमु पंदुट पहरदीम संधा नोदन वोरियस कंडायम आराधना कला नोदन वोरियस कंडायमे आरंभक पीतिकरु लकुनु नोलबा देविया मत समग पीटियेट पीवीसी उपूल तरंग वेगवात लकुनु 32 क्लबा गत्ती पंदु 14කට पमनक मुहुन देमिन ईट हतरे पहरवल हतक एतुलत्तुना कैसे हो नोदन वोरियस कंडायमट पंदुआर दहाय अवसाने लबागत है क्यू ये लकुनु 108ක් पमनाई चेन्नई ब्रेव्स कंडायम वेनुवेन दसुन शानक कडुलु देकक दबागत्ता लकुनु 109ක जयग्राही इलाक्यक करा पीटीएड पीवीसी चेन्नई ब्रेव्स कंडायमे आरंभक पीतिकरुवन बवट पत्तुने मोहम्मद शेसात समगिन बानुक राजपक्षई इनिमे आरंभे सितेम पीटीए गिनी केली संदर्शनयक बवट पत्कल मे पीतिकरुवन देदेना किसीदु पंदु यवन्नेकुट हिस ओसवन्नट अवस्थाव लबा दुन्ने नेहे बानुक අති දෙවන්ත පහරවල් සමගින් ලකුණු 55ක් රැස් කළේ පන්දු 23කට පමණක් මුහුණ දෙමින් ඊට යෝධ 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 6ක් ඇතුළත් වුණා. මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 54ක් ලබා ගත්තේ පන්දු 29කට පමණක් මුහුණ දෙමින්. කෙසේ හෝ තරඟ අවසානයේදී විශේෂ සිදුවීමක් සිදු වුණා. විශාල පහරවල් එල්ල කරමින් සිටි බානුකහට තරඟ ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු තිබුණේ 1 ලකුණක් පමණයි. නමුත් ඒ වන විට මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 48ක් ලබා සිටියා. ෂෙසාඩ් හට ලකුණු 50ක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් බානුක රාජපක්ෂ පන්දුව නිදැල්ලේ යාමට හැරියේ මහත්මා ගතිගුණ විදහාපාමින් අවසානයේ පන්දු 9ක් ඉතිරිව තිබියදී තරගයේ ජය ගැනීමට චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා මේ තරගයේ පිළිබඳව ඔබ මොකද හිතන්නේ අපට කමෙන්ට් කරන්න එක්කා SLK channel-ේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න එක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන ඉක්මනින් හමු වෙමු